සමන්තා චක්කවාලි සුුවත්‍ර ගච්චන්තු දේවතා සද්දම්මං මනිරාජස්ස සුනන්තු සද්ගමොක්කදන් දම්මස්සාවන කාලු අයං බදන්තා දම්මස්සවන කාලු අයං බදන්තා දම්මස්සවන කාලු අයං බදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සබුද්දස් නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින්වත්න ඔබත් ඉතාම ශ්‍රද්ධවින් මේ ධර්මය සමග දායාද වෙනවා. අපත් ඉතාමඋමනාාවං ඔබට මේ ධර්මය පුළ පුළුවන් විදියට කියල දෙනෝ. ඔබාපාතර ඇත්තේ ධර්මමය සම්බන්ධයක්. මේ ධර්මමය සම්බන්ධය තුළ ඔබට යුතුකමක් තියෙනවා වගකීමක් තියෙනවා ඒ තමයි මේ කියන දේවල් ධර්මය පුහුණු කරලා බලන එක. ඒක තම තමාට පැවරෙන දෙයක් එක කාටවත් කියලා කරවන්න බෑ. දම්ම විජයේ බොජ්ජංගය කිය කෙනෙකුට කියලා හදල දෙට පුළුවන්. විනිවිධ යන දහම් දැනුම එලියෙන් ගණ්ඩ පුළුවන්. එළිය කෙනෙකුට කියලා උදව් කරන්න පුළුවන් සතිය සමාධිය ප්‍රීතිය, පස්සද්ධිය සුකය මේවා එකක්වත් තව කෙනෙකුට කරලා දෙන්න බෑ. ඒ නිසා ඒවා කරගන්න එක වගකීම කරගන්න අයිතිය, කරගන්න යුතුකම පැවරන්නේ තම තමන්ගි ජීවිතවලට. අදත් මේ දේශනාව, තම තමාගේ ජීවිත තුළ ගැලපේවාකිෙන අධිෂ්ඨානිං අපි දේශනාව අරම්භ කරනෝ. පන්නත්න වියපත්වීම කියන්නේ අරුමයක් නිමේ වියපත්වීම කියන්නේ අතිශේ සාමාන්‍ය තත්ත්වයක් හැබැයි ඇඟවියපත්වෙනකොට හිතසුවපත් කරගෙන හිටියෝත් ව්‍යපත්වීමේ ආවසානිिक අවදියවෙච්ච මරණය වපත්වීම කෙළවර තමයි මරණය වියපත්වීමේ ආවසානික අවස්ථාවච්ච මරණයේදී සුවපත් සිතක් නන්තියෙන්නේ ඉතා සොඳුරු මරණයකට එක උදව්වෙනවා. වියපත් හිත කවදාවත් ඔබව දුගතිය ගෙනිය නෑ අවලස්සන රූපයි ඔබව දුගතය ගෙනිය නෑ ඔබය කරපු යුතුකන්ටික ඔබව සුගතිය ෝ දගති ගෙනිය නැයිත් උදව වෙනවනං ඉතාම ස්වල්ප වසයෙන් උද්වක් කම්බ වෙන්නේ. හැබැයි සුවපත් හිතක් නැත්තං ඒ සුවපත් නැති හිත ඔබ මරණයත් සමගව බොහොම බිහිසුුණු අදැකීමට ඔබේ ජීවිතය විවෘත කරන්න පුළුවන්. ඒනි සාහ ඔබේ ජීවිතයේ පරිසංකරගඩ පින්නුවත්න. ඒ ප්‍රවේශම තම තමා විසින් ගොඩනගා ගත යුතු තව ඔ මාර සංකල්පය පැහැදිලි කරද්දි ධර්මී තියෙනවා මාරයෝ කීප දෙනෙක් ගැන මාරයා කියනකොට අපේ ඔලුවටන්නේ මේනිම සංකල්පයක් මිනිස්සු බය කරන්ට හදපු එකක් කිහිමනි ඔලුවටෙන්නේදැ ඔයි සමහර මාරයයින්නවා මේ මේ මාර මාරයන්ගින් බැටකන ජාතියක් අපි තු මාරයාගේ වස්සගේ අපින්නේ මාරයගේ තොන්ඩුවට ඔලුුව දගන අපි හිරන් විතර යිති. මාරයා කියල කියනකට අපිට ඒතෙන්නේ මේක නිකං හදාගත්ත සංකල්පයක් මෙහිම සංකල්පතියන්නේ මේවා අතර යථාර්ථයක් නෑ සත්‍ය වසයීම යමක් නෑ කියලා නමුත් පිවත්නී ඔබේ තියෙන නුවනී අරබු දෙයක් නමුත් මේ මාරයා කියන අදහස්ස මාර සංකල්පය කියන එක පින්නත් හරිම පුදුම සහතත සංකල්පයක්. ක මේ මාරයාගේ විවිධ පැති ගැන භාගතුාන්සේ වදාලා දෙ එක තැනක මාරයා හඳුන්නනවා ක්ලේසමාර කියලා. තැමි ක්ලේසමාර කියල කියන්න හිතී ඇතිවන කෙලෙස්වලට. ලේසමාර කියන මනාද. හිතී ඇතිවන කෙලෙස්වලට කියනවා ක්ලේසමාර කියලා. රාගය, දේසය, මෝහය, මදමාන මකු බව, ගුණමකුකම, බද්ධවෛරය, ්‍රෝධය එකටක කරන එක සාරම්භ තම්බයි එකන දැඩිබව. ියඔක්කෝම බුදුරජාණන් වහන්සේ මාර කියන සංකල්පය ඔස්සේ අපිට පැදිලිකොට වදාලා එක අපි කිවා ක්ලේස මාර කියලා එන කෙලෙස්වලටත් මාරයා කියලා හදුන්නලා තියෙනවා තවේකක් තියෙනවා ඉස්කන්ධ මාර කියලා එමි මාරයාගේ වසගේ ඉන්නවාකි වේකයි ස්කන්ධ මාර ස්කන්ධ මාර කියලා කියන පංච ස්කන්දයට රූපස්කන්දයට වේදනාස්කන්දයට සංඥාස්කන්දයට සංකාරස්කන්දයට විාන්දයට එතු මේ රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන පංචස්කන්දයට අපි අහුවෙලා ඉන්නවා අපි පංචස්කන්දය නිදහස්වෙච්ච ජාතියක් නවෙේ අපි රූපෙන් නිදහස්නේ රූපය උපාධානී කරගෙන ඉන්නවා අපි වේදනාවෙන් නිදහස්නය වේදනා උපාධානී කරගෙනවා අපි සංඥාාවෙන් නිදහස්නය සංඥා උපාධානී කරගෙන ඉවා අපි ලෝකයේ සංස්කාරයන්ගේ නිදහශනය සංස්කරය පදාානය කරගෙනඉින්වා අපි වි්ඥානය නිදහශනය විඤ්ඥානය උපාධානය කරගෙන ඉවා මේ රූපවේදනා සංඥා සංකාර විஞ්ඥානය කෙරෙහි අපි තුළ පවතිනවා බලවත් ලෙස රතියක් කැමැත්තක් අපි මේවා සතුටෙන් පිළිගන්න ගතියක් තියෙනවා අපි මේ රූපවේදන සංඥා සංකාර විඤ්‍යානක නිස්කන්දයන්ට බැහැගැ ඉන්න ගතියක් අපට තියෙනවා දර මේ බැහැගෙන ඉන්න තා කල් අපි මාර්යාගේ වසගේ නිදහස් නෑකට ගැන ස්කන්ධ මාර කියලා අපි ස්කන්ධ මාරයාට මේ මොහොත අහුවෙලා ඉන්නේ එතුට මේ ස්කන්ධ මාරයයාගේ නිහස් වෙන්ඩ වෙන්නේ රූපය ගැන කලකිරීමෙන් වේදනාව ගැන කලකිරීමෙන් සංඥාව ගැන කලකිරීමෙන් සංස්කාරයන් ගැන කලකිරීමෙන් තමයි මේ පංචස්කන්ධ ධර්මයන් පිළිබඳ කලකිරීමෙන් තමයි පෙන්ුවත්න්නේ ප ස්කන්ධයන්ගේ නිදහස් වෙන්ඩ තියෙන්නේ නිකම්ම කලකිරෙන්ඩ බෑ රූපය මෙසේ වේදනාව මෙසේ සඥාව මෙසේ සංකාරයේ මෙසේ විඤ්ඥානී මෙසේ කියලා මේවාගේ ස්වභහාවේ පිබඳ නුවන හදාගන මේවා ඇතිවෙන්නේ මේ මේ විදියටයි කියන නුවන හදාගන. මේවා නිරුද්ධ වෙන්නේ මේ මේ විදියටයි කියන නුවන හදාගන. නිරුද්ධ කරන ප්‍රතිපදාව ආර්යශ්නාංගික භාර්ග බව තේරුම් අරග ආර්යෂ්ාංගික මාර්ග වඩමින් මේ තුළින් නිදහස්වෙන්න තියෙන. එන ස්කන්ධ මාර්යාගේ වසන්ගේ තමා අපි. තක මාරකීන සංකල්පය මන්න තරම් පලල් තැනකද බුදුරජණසු වදාරලතිෙන් තවය කත්ති න අබිසංකාර්මාර කියල අබිසංකාරමාර අිසංකාර මාර කියලග අබිසංස් කාරවල්් එකන පිනත් මාරයක්විදිර ධර්මී පින්නන්න හේතු පින නිසාත් තායි උපදිනෝ ඒයි මාර්රයාගේ වසගේ ඉන්නවා කිවල් පින කියන්නේ මාර්යාගේ වසගේ ඉන්න තත්ත්වයා එකන බුදුරජනස්ලා බද වහන්සේට කියන පින්කරගෙන ඉන්න කියලා බෝධි සත්යක් කර විදි ඒන පින කියන්නේ මාරයාගේ වසගේට අයිති තැන යම්මිනිිහෙක් පින්කර කරා පින්කරකරා ඉන්නවානම් ඒ මාර වසගේ ඉන්නේ පින මතම දායාදවෙච්ච ජීවිතයක් නම් තියෙන්නේ එයා මාරයාගේ නිදහස්ච්චි කෙනෙක් නෙමයි එයා මාරයයාගේ වස ඉන්න කෙනෙක් එයා මාරයාගේ දෝතය ඉන්න කෙනෙක් එතු මාරයාගින් නිදහස් වෙනවා කියල කියන්නේ සම්පූරණින් අභිසංස්කාරයන්ගේෙන් නිදහස් වෙනවා කියනකයි. අබිසංස්කාරයන්ගේ නිදහස් වෙනවා කියල කියන්නේ පින්වත්න ඒ හරියට බුදුරජාණන් වන්සේ අපට වදාලේ එක පිනට හෝ පවට හෝ යම් කෙනෙක් දිහාන සිතකට අහුුණොත් එතන මාරයාගේ වසගේ ඉන්නේ කරරන්න කෙනෙ සුගතිය යයි ඒ අවිවාදයක් නෑ සුගතිය ගැන අලු තර්ථ දැක්වීමක් කරන්න උත්සා කරනවා නෙවෙේ. නමුත් සුගති භූමිය කියන්නෙත් මාර්යාගේ අතේ තියන තැනක්. සුගතිය කියැන දිව ලෝක මනුස්සලෝකවලටනින්. ර දිවියලෝක මනුස්සලෝක කියල කියන මාර්රයාගේ නිදහස්සේච තැත් නෙමයි. මාර්රයාගේ වශසන්ගේ තියන තැනත්. මාරයයාගේ අතේතියන තැනක් පින්න්නවන්නේ. මේ සුගති භූමිය කියල කියන්නේ මාරයායට අයිති තැනක් දිවියලෝකයත් මාර්යාගේ වසගේ තියෙන් ඊළඟට පින්වත්ම ඔන්න මේ පු්ඥාබි සංකාර පිණ නිසා අභි සංකාර මාරයාට අයිති දෙයක් පින පිණ නිසා සුගති යනෝ මාර්රයාගේ වසගේ ඉන්නේ අ බුදුරජාන්සේ බ බුද්ධත්වයට පත්වීම පිණස බෝධි සත්වරෙක් විදියට ජවිත අතහාරයනකොට කිව්වලූ හොමයන්ට එප අවබෝධයට පත්වනා කියලා ජාතියක් ලෝකෙ නෑ. ඒ නිසා ඔය විදියට යනක කිසි තේරුමක් ඇති වැඩන් නිම. ඔය විදිට ගිහින් නිකං අමාරුව වැටට එපා. ඔය විදියට ගිහින් අමාරුව වැටන එක කිසි තේරුමක් නෑ. ඒ නිසා ඔය වගේ මෝඩ වැඩ කරගඩ එපා. ඔය වගේ මෝඩවට එපා. ඒ නිසාම ගිහි ජීවිතය ගෙවමින් හොතට සැප සහිත ජීවිතයක ඉන්ඩ පින් කරගන්ඩ එකන පිනට විෙන මාරයා විරදධනයනී හේතුව තමයි අභිසංකාරමාර අභි සංස්කාරය මාරයෙක් විදියට පෙන්වා මොකද මායක වසගේ නිදහස්වෙච්ච කෙනෙක් මයි දුකෙන් නිදහස්වවෙන්නේ පින කරන ෙන දුකෙන් නිහස්නය සුගතතියට ගගේා තාව කාලික පැලස්රයක් ගහගත් අබිසංස්කාරය සංස්කාරය අනිත්‍ය වෙලායන කොට එතුො ආයතර තාව කාලික පැස්තරයේ ගැලවට පස්සේ ආයතයේ ගඩුව ඒ ගෙඩිය පැසවල උඩට එැද එනවා ආයත් පැසව පැසව උඩට මතු වෙනවා. හෙන අභිසංකාර මාර පිනටත් මාරී විදියට ධර්මය හඳුන්න්නලා තියනවා. පව කෝහමත් මාරයාග ඇති. පවකරාමිති නිරයට ඉනිසන් ලෝකට ප්‍රේතලෝකට අවීචයට වැටනවා. එ ඒත් මාරයායට අයිති තැන. ඊළගක තමයි පින්ුවත්නී අි සකාර අි සංකාර මාර ඔන්න තුංගෙනයක. ඊළගට තවේ තෑවත් අවයිකත්ති නව පිුවත්න දිවිය පුත්‍රමාර කිය වෙනම කොටසකුත් තින්නවා. දිවිය පුත්‍ර මාර කියල කියන පරණම්මිත වසවර්ති දිවිය ලෝකය ඉන්නවා වසවර්ති දිව පුත්‍රයා කිය කෙනෙක්. ඒ වසවාර්ති දිවිය පුත්‍රය හරි තමන්ගේ අධිපති භාවය ඉක්මවලයායනවට කැමති නෑ ඒක එතන මේ වසවර්ති දිව පුත්‍රයයටට මාරයක් කියලකයන්නේ බොහොම හොඳට සැපසහිති සැපසාහිත ජීවිතයකුත් පිවෘත වෙචකිෙන එයාගේ සීම එක මම තමයි මීසිියලු සැප සම්පත්මි දින්න්න ඕෝන මම වගේ තව කෙනෙක් නොසිටිය යුතුයි මව මම වගේ තව රජෙක් නොසිටිය යුතුයි වගේ අර ටිකක් හාදික මාන්‍යයකුත් එක්ක තමයි ඔය දිවිය පුත්‍රමාරයා ඉන්නේ යාටත් සෑහෙන අධිපතිභාවයක් පවත්වන්නට පුළුවන් කෙනෙ බඹලෝ පවා අධිපතිභාවයක් මාරයක් පවත්වනවා කියලා ඔය එක දේශනාවක තියෙනව පිනවත්න්නේ බ්‍රහ්ම නිමන්ත්‍රණක කිය සූත්‍රයක් තියෙනවා බම්ඹලෝ බ්‍ර්මියාට පවා මාරය ආවේශ වෙන විදිහ තියෙන ම් බලුවත් ර්යා අතේද නැද මාර්යාග අතේ තියන්නේ. ඒකයි බුදුරජාන්ස මතක් කලේ මහනිිනි කාමලෝකෙන්ද රූපලෝකෙන්ද අරූපලෝකෙන්ද මේ ත්‍රවිද ලෝකෙන්ම නික්මන්ට කියලා. ත්‍රවිධ ලෝකේම නික්මෙන්න්් කියලා. ඊළඟට මච්මාර මච්චුමාර කියන්නේ මච්මාර කියල කියන්නේ මරණයක්ත් මාරයා විදියට හඳුන්නලා තියෙනවා. මරණයටත් බුදුරජාණන් වහන්සේ. හඳුනල තින ඉන්න මරණය කියන්නේ එක න මච්චුමාර කියල. එත මේ විදියට පින්වත්නී ලේසමාරයාට අහුුව ස්කන්ධමාරයාට අහුවවෙන්නත් අබිසංස්කාරමාරයායට අහුුවවෙන්නත් දිවිය පුත්‍ර මාරයායට හු වෙත් මච්චුමාරයායටට අහුුවවෙත් යාගේ හි නිවනට පත්කරගත්ති නැති නිසා. යම් කෙනෙක්ගේ හිත යම්කිෙනෙක්ගේ හිත නිවනට පත්ක ගත් ොත්. හිත නිවනට පත් කරගත් තියායක් ලේස මාරය නිදහස් ස්කන්ධ මාරයගගේ ත් නිදස රූපවේදන සංඥා සංකාර වි්ඥාන කියන ලකගේ තුළ උපාදාානයක් නෑ නිකම් ස්කන්ධ ධර්මටික පහළ වෙලා නිරුද්ධ වෙනවා නිදහස් ස්කන්ධ මාරයා. අभි සංකා මායග නු නිදහස් මොක රහතන් වහන්සේ තුළ පින නවත් පින තුළ නවතින්නත් නෑ පවතුළ නවතින්නෙත් නෑ දිහාන තුළ නවතින්නත් නෑ මොද සියලුම සංස්කකායන් හි නිද ය ත් දිව පුද්‍රයා මාරයාග නුත් ද මාරියා අත රලදාන යි මාර්යාගේ සීමමවා අතක්‍රමණය කර මාරයායට මාරයට වැලිගැහ්වා කෙලකයන්. මාරයාගේ ඇස් දෙක අන්ද කලා කියෙලක නැයි. ඒ අවබෝධීයට පත්වනු කෙන මාර්රයායට පෙන්නේ නෑ. මච්චු මාරයාගනුත් නිදහස්. මරනීනුත් නිදහස්න ඇයි. උන්නහන්සේ පානක් නවුණාවගේ නිවිලයන්නේ. පහනත් නිියුණා වගේ නිවිලයන්නේ පිවත්න. ඒ මන එතනත්? එනිසා එබන්ඳු නිදහස් භාවයක් කදාගන්නවා නම් අවබෝධය ප්‍රත්තියක්ක්ෂ කරගන්නවා විනා වෙන කරන්න දෙ නෑ එතකොට මේ තමංව පරිස්සං කරගණ්ඩ තමංව එකගණ්ඩ තියෙන්නේ තමන්ටමයි එක කාටවත් කරලා දෙන්න බ ද දව රජු ඇල නක තින අත් රක්කිත සූත්‍රය ක කියෙල සූත්‍රයක් තින එක තියෙනවා දවස රජුරු ඇල්ල කියනවා ස්වාමීණී භාග්‍යවතුනාන්ස මට විශාල ඇත්සේනාවක් ඉන්නවා ඒවගේ ස්වාමීණ මට විශාල අස්වසේනාවක් ඉන්නවා ඒවගේ ම විශාල රිය සේනාවක් ඉන්නවා පාවල සේනාවක් ඉන්නවා මේ විදියට විශාල සේනාවක් මට ඉන්නවා මම් මේ සේනාවන්ගේ ආරක්‍ෂාවහදාගෙනත් ඉන්නවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස මට ඊරෑ හිත්වනාා රජුුවන්ට රැෑ හිතිච්ච දෙ මේ කියන්නේ මටයරෑ හිතුනා ඇත් අශ්‍රිය පාබල කියන සිවුරංග සේනාවකින් සැබෑ රැකවරණයක් නෑ කිය මට හිතුනාසිවරග සේනාවකින් මට රැකවරණයක් නෑ කියල ඉරෑ මට හිතුනා එහෙම හිතුන නිසා ස්වාමීණී මට හිතුනා තමංී රැකවරණ තමංග්‍ය අතතියන එක කියලා තමන්ග රැකවරණ තමන්ග්‍ය අතේයතියන. තමන්ගේ රැකවරණී තමන්ට හදාගන්නවනං ඒ රැකවරණය හදාගණ්ඩ තියෙන්නේ වෙන කුමකින්වත් නෙමේ වෙන කුමකින්වත් නෙමේ සති සම්පජ්‍යයේ තුළි මොකින්ද තියෙන්නේ සතිසම්පජ්‍යයේ තුළි සතිසම්පජන්නේයේ තරන් තමන්ව රකින වෙන දෙයක් නෑ මාට රැකවරණය හදන ලෝකේ තවත් දෙයක් නෑ අපිට කරන්න බෑ. සතිසම්පජඥය සිහිනුවන පැවැත්වීම කියන එක සතික කියන්නේ සි සම්පජඥය කියන්නේ නුවන මේ අත්දැකීම් තුළ සිහිනුවන පවත්වන එක තරන් රැකවරණයක් CCTV කැමරාවලින් නෑ. මිනිස්සු ගෙවල්වල පරිසමට කැමරාහි කරගන්නේ. මිනිස්සු ගෙවල්වල පරිසමට ගේට්තු දාගන්නවා. මිස්සු ගදර පරිසම ගෙදර ඉන්න උඳලාගේ බරිසමට ලොු ලොකු තාප ගහනවා ගෙදර පේෙන් ඇැතිවෙඩ. ඊට පස්සේ මිනිස්ු හොට අගුල් දාලා ගෙවල්ල නිදාගන්නවා පරිසන්න නෑ. සැබෑ ප්‍රවේශමක් එතන නෑ. එකකන ගටුවින් දැ රජුරු කියාපු කතාමයි මිකයන්නේ. අස්විය පාබල කියන චතුරංගනී සේනාවකින් ස්වාමිනි ට රැකවරණයක් නෑකල ඊර හිතුුණකි. එතකොට මේ කියෙන් අපි අපි ආරක්ෂාවෙන්ඩ කියලා එලියෙන් හදාගන්න කියත් දේවල් තියනොද ගේ ටුදානවා වැටවල් ගහනවා. ඉට පසේ වැටයිනට කියක් කෝන්තර හදාගන්නවාද. ඊට පස්සේ ඒ ඒ ගෙදර පරිසංකර ගණ්ඩ කියලා දොරවල්දාගන්නවා ඒ ගෙදර පරිසංකර ගණ්ඩ කියලා ඒ ගෙවල්වල ඉන්න මිනිස්සු ඊට පස්සේ කරන දෙයක් තමයි ඒ ගෙදර ඒ ගෙදර තුළම, විිවිධාකාරයේ ආරක්ෂක ක්‍රියාවලියයක් අනුගමනය කරනවා යෝ දනවත් මනිස මුරකාරයවතතියාගේ පිටස්තර මනිෙක් කහොද තංගු රකින්නේ. තමන්ගේ හරද සාක්චිය රකිින් නැතු ඇඟ පරිසංකල මොකටද. තමන්ගේ හිත පරිසංකරගන්නෙ කතර ඇඟ පරිස්සංකරගනි වටින් නැ පිවත්න්නේ. ඇඟ පරිස්සංකරගනන්න මිනිහෙට මිනිහෙක් දුගති අන්ඩ පුළුවන් හැබැයි හිත පරිස්සංකරගනන්න මිනිහෙක් දුගති යන්නන්නේ. ට ෙ සඇතුල්ුවෙන්ට දෙෙන් ැතුව දොරවාගන පරිසංකරගන ඉන්නවනන් ඒ ප්‍රවේශම තුළ එයා දුගතියට වැටින් නෑ මයි හිත පරිසංකරන යතුර හිත පරිසංකරන මුරකාරයා තමයි සති සම්පජති සප. තුට පසේ ඒ සති සම්පජී තිබට පස්සේ කයමුල් කරගෙන අකුසල් රිංගන්ඩතිය නිඩකඩක් නෑ. වචන මුල් කරෙනන අකුසල් රිගන්ඩ තියෙන ඉඩකඩක් නෑ ඇයි වචනය තුළ පරිසන්නේ හරි ප්‍රවේශමත්ති න වචනය තුළ කතා කරද්දී සති සම්පජනයේ තිබ්බොත් වචන ඇත්‍රම පින්වත් මේ භාාවනාවක්ේම දවුණ කර යනකොට ෙස් ගහින් කෙස් හට සති සම්පජන්යේ පේටනවා කකුල ඔසවලා ඉදිරියට යවන කොට ඒ ඉදිරියට යවන පාදය තුළම සිහිය පවත්වන පුද්දුම සිහයක් පවත්වන්න පුදුම සිහියයක් පින්වත්න්නේ ඒක භාවනාවත් එක්ක ඉත් ක්‍රමාණුකූලව ක්‍රමාණුකූලෝ දියුණු කරගෙන ඉදිරියට යන්නුවන තත්ත්වයක් පින්වත්න්නේ. රිදිරියට යනකොට බුදුරජාණන් වහන්සේ වදාලාපිට තමාව ප්‍රවේසං වෙන විදිිය. ඒකාලෙ ඒ නිසා සතිසම්පජයේ නැත්තං තමංව පරිස්සං නෑ තමංව පරිසං කරගන්න කෙනෙක් තමා තුළ සිහිනුවන පවත්ව නොච්චරයි. එක හාඳුරුව කෙනෙ කිටියා ඒ හඳදුර කණඩයමත් ඒ හාන්දුරුළු කැලෑවට ගියා මේ කාලි වස්කාලින යන්නේ ඒ හන්දුුරුවලු කැලෑවට ගියා කැලෑවට ගිහින් ඒ වස්සාන සමයි ඒ ස්වාමිනාන්සලා කැෑව ඇතුළට ගිහින් කතා කර ගත්තා ආයශ්මතුනින් අපි කතා කර්ඩ ඕ නෑ අපි කතා නොකර සිහිනුවන පවත්වමින් ධර්මී පුහුණු කරමු දෙබලන්න තමන්ව රැකගණඩ වැඩ පිළි වෙලක්තියනවා සමරට ඒ කුටිවල ොරවල් නෑ එමදන්න සමහර කුටිතියනොවය කළෑවල දොරවල් නෑ ලංකාවිි කැලෑවල දිවියූ හෙමත් තින්නවා බයානක සත්තුූ සර්පයෝ ඉන්නවා ශ්‍රීපාද කැෑවිල් අගල කැෑවහම බොහොම භයානක සර්පයෝොත් ඉන්නවා එ මේ හාමුදුරුවරු කැලේට ගියා හරි දොරත් නෑ එතුො සහරවට කොටි වගේ සත්තු ව ඒය සමහර දිවියෝ වගේ සත් යි කුටන්සරත් ශ්‍රිගඩ පුළුව බයානක සර්පයෝ ඉන්නවා එඩ පුළුවන් නමුත් දොරක් නෑ සමමාරකුට තින දොරුවල් නෑ සමාරය වගෙන දොරවල් තියෙනවා නමුත් ඇතැම් කුටි තියෙන දොරවල් නෑ එතු කෙනෙක් කියන පුළුවන් අපයි ඒ වාමිනාන්සලට පරිස්සමක් නෑන කියලා කෝ උන්හන්සලට ආරක්ෂාවක් කියලා කෙනෙකුට හිතන පුළුවවා පින්වත්නී කුටියකට දොරක් දාලා හදාගන්න ආරක්ෂාව කය වෙනුවෙන් හදාගත් ආරක්ෂාවක් විතරයි හ හිට දොරගුල් දාගෙන හිටියොත් ඇඟට ොරගුල් නොදැම්මත් මක් නෑ ඇඟට දොරගුල් නොදැමීමේ බරපතලම උච්චතම බයානකමත් දැකීම තමයි මරණය මරණය පුදුමයක් නෑ උපන්සත්වයා මරණය මිටිකරගෙනන නති දිගාරීන්ට විතර නිතියන්නේ උපන්සත්වයා මරණය තුරුල් කරගෙනන්නේ. ඇ මේ කාලි බලන්නකෝ ඒකට කොෝච්චර විවෘතධ කියලා ද දැම කොවි් වසංගත ඇතික පෞ්ගේ කාලකවවා අවුදු අවරුදු පනාකටයටටකට වැඩිය අයට ම අවදධානම තියන කියලා දැම් මම දෙක්කයි ඒ පෙදා විශාලා ආටිකල් ල එකගදදාලා තියෙනවාම ලෝකම අවධානයමු එච්චක තරුණයන්ට දැම්මි වර ස්තත්වයේ උද්ගත වෙනවා මේක හැදුුනට පස්සේ පිෙනහළුවලටත් වඩා ඉක්ම නරක් වෙන්නේ හදවත කියලා ඒන සම්පූර්ණ හදවත නවති න්ද තින අවස්ථාව හරද්‍යයාාද ඇති වන්න ති නවස්ථාව වැඩ එක හරියට මහරි ලංකාව මෑත කාලයේ වැඩි වසයෙන් තරුණය හරද බාදවලින් මිය ගියා වැඩි වසයෙන් තරුණයෝ මිය ගියා සමහරට මේ කොවිඩ් වසංගතයේේම උච්චතම භයන කවදයක් වවෙන්න පුළුවන් සමටය පෙනහළුවල ක්‍රියාකාරිත්තයට බලපෑම සුළු වසයෙන් වෙන්න වඩ පුළුවො නැමති ඒ බලපෑම කොයි තරං උච්චද කියනවා නං කෙලින්මහදවට බලපාලමියනෝ කෙනෙහිෙම අන්දැ මරණ අපි අතේ තුරුල් කරග ද නැබ්ද තුරුල් කරගෙනඉන්නේ එතක මේ කය බිඳෙනවා කියන එක මහාමුතු අරුමයක් ද විශ්මයක් ද පින්වාති නෑ මේ කය බිඳෙන කියනෙ මහා පුදුම දෙයක් නෙමේ අතිශේ සාමාන්‍යතත්ත්යක්ත් හැබැයි හිත බිඳෙනවා කියන එක සුළු පටු නෑ ද මේ හාමුදුරුවරු කැලේට ගිය කැලේට ගිහින් කුටිවල ඉන්න ගමන් කල්පනා කර ගත්තා අපි ආයුශමතුන අපි කතානොකර ධර්මය දියුණු කරමු අපි කතා කරන්නේ නැතුව ධර්මයක් දවුණු කරමු. පති ිට පිඩ පාතිය වඩනකොට සබිතාන කරමු මිනිසු කතා කරන් න එකට අ මර්ට මෙ ඉ ති අති මහන විච්ායි कोයි වෙලාත් කතාබාහ කර කර ගහි ෙවල්ව වල හිටපුය ට විකල්පයක් කදාග බල වනාන්සල कोයි තර දක්ෂ කියලා විකල්පේ තමයි අපි පණඩ පාති යනකොට පිඩපාතියන කොට කටේ වතුර පුරෝගණ මු. තු කතා කරන්න බෑනි කටේ වතුර පුරෝගනය යමු පෝය දවස ගැන පෝය කරම පොහය දිනී ගැන හුවොත් විතරක් අරව වතුරටි ගිලනප උත්තරදි වූ වෙන මොටවත් තුර න විකල්පය කටේ වතුර පුරෝගණනය මොක කතා කරන්න බැෑති කොට මේ ව ද අද වාම නා සනමක් ධර්මයයක් දියුණු කරනවාන ඒකට ගියුගි දවක්කම්බෙන ගියව් ඇනෑන කතා කරන්නේ දැන් වාමනාන්ස නමක් වැඩිය කතතාාරනත් නන් ඒ මිනිසුහිතන්න්නේ මහා උදච් පැවිදක් දිියටයි දැන් ඉන්න මෝඩ ගිහිියෝ හිතන්නේ ඒක මහා උද්ච්ච පැවිද් දෙෙක් විදිටයි ඒ කාරණය ඒ සාමීන් වහන්සේ ගැන හිතන්නේ හරිට බොහොම අහංකාර ඒ වගේම කිසිම ගුණධර්මයක් නැති කරුණාවක් නැති දයාවක් නැති අනුම්පාවක් නැති කෙනෙකද පින්වත්න කරුණාව අනුකම්පාව දයාව දෝර ගැලුවට වැඩන්න න මන් ආනාරක්ෂිතයින. තමන්ගේ ප්‍රවේශම පලවිනයක භික්‍ෂුවක් වුණ ඒේ ආත්‍යාත්මිකව ගොඩනගා ගන්න ආත්මාර්ථකාමී භාවය ධර්මීයට කිට්ටුයි. පරාර්ථයට වට ආත්මාර්ථයයි නිවනට කිට්ටු. තමන්ගේ විමුක්තිය පලවිනිය එකයි මත්‍රී වඩකොට ඉස්සල මන්ට මෛත්‍රී වඩන. ලින්ම තමන්ට මෛත්‍රී වඩල තමයි ලෝකයට මෛත්‍රී වඩන්. තමන් සුවපත් නොවී ලෝකයක් සුවපත් වනත් මොකටද පින්වත්න්නේ. ලෝකයේ තමන් සුවපත්වීම පලවිනිියක. ඒ භාගතුන්සේ අදහස් කර පුද්ධයක්. පරාර්ථකාමීව මිනිස්සුවේ කාණඩනව වනම් මිනිසුන්ඩ ත්දබදන එක නම්තියෙන්නේ. දෙැගේ පරාර්ථකාමිකම නරකද නරක නෑ. මුත් පාර්ථයේ විතරග්‍යගන හිතමින් ආත්මාර්ථයේය වනස ගන්නවනං ඒ භාගතු හන්සගේ ක්‍රමෙන් නෙමේ තමන්ට තියන දෙයක් තවත් කෙනෙකුට දෙෙන් ඩෝනාපි එක තා ඉහල ගුණ ධර්මයක් නමුත් පින්වත්නී පරාර්ථය වෙනුවෙන් පාරටම බැහැලා ිනිසුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් භික්‍ෂුවගේ පෙනී හිටීමමන තියෙන්නේ. යිති මාසිකං වෙනුවෙන් භික්‍ෂුව පෙනීන්නවා අනං. ඊට පසයි මිනිසුන්ගේ අයිතිවාසිකං වෙනුවෙන් භික්ෂුවක් ෝවේවා පාරට බෑලා කෑගානවනං කොඩිය උත්සනවනං දඟලනවනං ඒ දඟලමින් දඟලමින් මිනිසුන්ගේ අයිතිවාසිකං ගැනම කතා කර කර හරිම තමාතුළ දේසයක් පටිකයක් දොම් නසක් මහදාගන්නවනං පටිගෙන් දොම්නසීම් කතා කරනවනං ඒක ඒ භික්‍ෂුවගේ අධ්‍යාත්මික ප්‍රවේසයට හරි බාධාවක් පෙන්වත්මි ඒවට උදව කරන ගියෝ ඉන්න අයිකයි මම මේ කියන්නේ නමුත් දැම් ඒ වගේ සමාජ සීලි කටයුතු කරන භික්‍ෂුට් අකැපද අකැප නෑ හැබැයිඒ අකැප නැති කාරණය පදනම් කරන තමාවස ගන තමාගේ අ්‍යන්ත්‍රරී වනසා ගන්ටරං එපා. ඒනිසා ගිියුත් ඉන්නවා සමහරයි තමාව වනසා ගනිමින් සමාජ සේවය කරවා එහම සමාජසේවයකින් යහපතක් නෑ හිතන තර. තමාව වනසා ගනිමින් පින්වත්නී බාහිර ලෝකයේ ගැනහිතනවා. බාහිල් සමාජයේ ගැනහිතනවා. ව වනස ගණන්ඩ එපා තමංව වනසගණ්ඩි එපා. එතකොට සම්පූර්ණයෙන් තමන්ව වනසගනි නැති ජීවිතයකට ඔබේ ජවිත වවෘත කරගාන්ඩ. හේතුව තමයි මේ ගතවන ජීවිතය තුළ මේ ධර්මය අද ඔබට මුණගැහුනට අද ධර්මය ඔබට ඇහුනට මේ ඇහෙන ධර්මය තුළ, ඔබට දායාදවට නොලැබුණනොත් යාදෙන්ට බැවු නොත් හෙම පින්වත්නී ඔබේ ජීවිතය සතරාපාය තුළින් ආය මතුවෙන්ට බැරි නෑන ගෞතම බුදුරජාණන් වහන්සගේ ආශ්චරයවත් ශ්‍රීසද ධර්මයත් මුණ ගැහිලා තව දුරටත් දුරටත් කරමයට අයාලේ ගිහින් තමාව එක ඒක තැංවල අරං්ඥන්ට දෙනවා නං ඒක පින්වත්ම තමාගේම දුරුවලකම තමාගේම දුරුවලකම මොකද මේ කර්ම විෂය නිසා. තමාගේ දාயாදී විදියට. තමා විසිං ගොඩනගාගත්ත තම තමාගේ කර්මය තම තමං වනසන්ට இட දෙனමணං. ඒ ඉදින තැනක බුදුරජාන්සගේ ධර්මය තමන්ට කම කරමයට තමාව පාලනි කරන්න නොදී කරමය විසින් තමාව පාලනී කරන තැනකට තමන්ට තම තමන් කැමැති කැමැති විදිට කරමය හසුරුව ගණන්ඩ පුලුවන් විදියට ඒවාගේම තමන්ට කැමතිනන් කරමී නිරුද්ධ කරන්න පුුව විදිට ාගතුනාස් ධර්මී අතු කරල තියෙදී කරමීයට තමාව වනසන්ට දෙනවනං ඒක ඉතින් තමන්ගේ අවුලක් මිසක් ඇතරම කරමය අවුලකුත් නෙමේ භාගතුනාන්සගේ අවුලකුත් නෙමේ ධර්මය අවුලකුත් නෙමි ධර්මය අවුලකුත් නෙමි. මොකද මේ කර්මය හරි පුදුමයි පවත් විපාක දෙන විදි අපට තේරෙන්නේ විපාක දෙන තැන තේරෙන් ඉත්නෑ විපාක දෙන්නේ කොයි වෙලාවිදි කියල තේරෙන් ඉත්න හරියට දැ ගෙඩි හැදන ගහක දැහිතන්න කම හැදිෙන ගත්තියනවා කිය හොඳට හැදිලා තියෙනවා හොන්දට අඹගා හැීගෙන එෙනවාන එකක් කියන්න පුළුව මොකදද මොකදදි කියන්න පුළුව පුුව මේ අඹගහි ස්ථීර වසයෙන් ගෙඩියනවා කියලා. අඹගස් ගැන ද අඹ ගැන හොඳ ඔළුවක් තියෙන නුවනක් තියන මිනිහෙකුට පුළුවන් කියන්ට ස්තීරව මේ අඹගහි ගෙඩියවා කියලා ස්ථීරව මේ අඹගහ ගෙඩියනවා කියලා කිව්වට පින්වත් ගෙඩිය කොතනද කියලා කියන්න පුළුවන්ද බෑ තන කොතන ැඩි හැද කිය කියන්න පුුවන් අඹ ගෙඩි හැදෙන්නේ කොහෙද කියලා කියන්න බෑ හැබයි එක දෙයක් පුළුවන් කියන්නම කක්ද මේ අඹ ගහේ ගෙඩි හැදෙනවා කියලා කියන්න වන්නේ වගේ මේ කරමී විපාක දෙන තැන විපාක දෙන විදිිය විපාක දෙෙන ආකෘති අපි කියන්න බෑ එකක් පුළුවන් කියන කරද. කර්මයනම් කරමී තමයි නුබේ දායාද කරමය තමයි නුබේ මරනාසන්න මෝතේ හම්බවෙන මෙහිෙදී ගොඩනගාගත්ත සම්පූර්ණ පොදිය. එක තමයි නුබේදේ කියලා කියන්න පුළුවන්. එත මේ කරමේ දිට්ට දම්මවේදනී වසීම හම්බවෙන්නේ නෑ. තුර කරමය සමාරයි කිය න මචරු හොඳට ඉන්නවා ඇයි අපිට මෙහිම වෙන්නේ දැන් අරමිනිස්සු අච්චර නර්ක වැඩරනවා බලන්න හිම් බහින රෝගයක් නෑ අපිටමයි මේ වෙන්න කියලා හිනිනවා ඇයි යා හිතායිනවා මේ කරනවා අනි පැත්තට තමන්ට හම්බෙනවා කියලා හම්බෙ නෑ හේතු තමයි. පුරා කරමය න් පුනර් බවය හදලදි ලිවරයි පුනරභවයේ පුරාණ බව පුරාණ කර්ම සංස්කාර විසින් හදල දුන්න පුනර්භවයට අදාල කරමයේ ක්‍රියාත්මක වෙන නිසා තමයි රහතන් වහන්සේත් ලෙඩවෙෙන ඒ නන් ස ට කියන පුළුවනි ම රහත් වෙලලා මටැයිම මෙච්චර දුක ඇයි මට මේ ද අමාරුව ඇැ සාරි පුත්තාාරනුටෙන් ඩිය මරුව ත් ලතිේෙන නිතන නිතර ඇති වෙලාතිය. ඒරයි බඩ මරුව විටින් ට මතු වෙලාති. ත ගහි කාලිින්දල තිබ්බෙකක් ගීකාලින්දලේ බඩයාමාරුව තිබිලතිෙන විටි විට ඊට පසේ බඩයාමාරුව ඇතිවෙන වෙලාටගේ සාරරි බැමිණිය විසින් බොම නවත් පවලක්නේ විශේෂ කැදක්හදලදීලතින ඒ කැඳෙල්ලූයේ බඩ යාමාරු අඩුවෙන් ඇතු රුනාාශ රහත්තු වනා කියල ම රහත් වෙල මේ පලව නිශනාවකයා මම ඇයි මටමියම විපාකති ඒමතිබ බද ප්‍ර්ණනය හරිම උපේක්ෂාවන් ඒක ඉවසගන වැඩ හිටියා. මොකද හේතුුව පින්වත් පුරාණ කරමී විසින් මේ පුනර්භවය පිණි සදාල කරම ශක්තිය හදලා දීලා තියන එකයි මේවෙලාබි අප පන වැඩ අපේ හුස්මකොඳ වැඩ කරන්නේ එහම නැතුව මිහිදී කරන සදගුණවත්ක්‍රියා අනි පැත්තර මෙහෙදිම විපාකම්බෙනවා නබි ඇතැම් කාරම මේ භවිදම විාක න වැට කන ික්්දම වෙද කරම කියල සමහර දේවල්තියනවාමිහිෙදී කරන ඒවා ඒවා උපාජවිී නිස විපාගදන ගන දෙවන ජීවිතයේ විාගදන. නමුත් කරනරනොකෝම දවන ජීවිතය විාකද වානම එකයි පෙන්වත්ි බිංරෙන සුගතිය අන්දත් පුළුවන් දගති අන්දත් පුල සිිල් රකින කෙන සුගතිය අන්දත් පුළුවන් දුගතියන්න්නත් පුලො. හේතුව හේතුව තමයි උපද්්‍යවේදනය වශයෙන් දෙවන ජීවිතයම හැම කර්මයක්ම විපාකති නෑ ඇයි විපාකදෙන්න ඇැති ඇයි කිය භාගතු හස්සිකින් තමයි හන්ටුවෙන්. හද මේ කකාර්ම විස සාමානකනකරට ප්‍රහණීවේද නෑ මේමක අචින්තියයි අචින්තතියයි අපිට අවශ්‍ය මාතාවට භාගතුනස වදදාහලා හැබැයි. කරමී නිරුද්ධ කරගන මේ ජීවිතේම නැවත කරමී විපාග නොදෙන විට්ටීද. කරමී නිරුද්ධ කරලා අවශේෂ මාත්‍රයක් වත් ඇතිවෙන් නැතිවිදියට. අසේෂ විරාග නිරෝධෝ ශේෂ නැතුවම නිරුද්ධ කරලදාන විදිය භාගතුනාන්ස වදාලා. අවශ්‍යනං ශේෂ නැතුවම මෙහිදි නිුද්ධ කරන්න පුළුව. අන්න ඒ එකයි වටිනාකම. කරමී විශවාස කරන්න ිපාපීන් වත්. විශවාස කරගන්න කොහොමද ඕන්න උපපද්්‍යවේදනය වසයෙන්ම කනේ වානි පැත්තර විපාකද නවනම් හරි වලක්නෑ ම දම දන්දිදමු ඒවා අපතේ යන්නන්නේ කවදහරි උදව්වේ නමු තිහිතන් ඩෙපා ළඟ ජීවිතයම විපාකද කියල මොකද දන මිනිහා සුගතිය හැක දුගතිය දෙයාහැක හැබැයි සෝතාපන්න විච්ච කෙනා දුගති යන්න සෝෝ සෝතාපන්න තත්ත්වයට පත්වෙච්ච කෙනා ස්ථාවරයි යා කවදාාවත් දුගති යන්නේ නතේ බවං අටමං ආදය අටවෙනි භවයකටය ත්න. අටවෙනි භවයකටයන්න නිත්නෑ. නතේ ගමිස්සන්ති අපපායා රන සත්‍රයේ තියන සෝවා ච්චෙන ගැන නතේ භ සන්තිායා. අපායගමී වෙනවා කියනවන සෝන ච්චෙන. එක කවදාවත් වන්නන්නේ තන්ටනං වි්ති වඩ බැදයක්ක්. ඒම ස්ථාවර තත්ව පිනද සෝතා පන්න තත්වේද. ස්ථාවරතත්වේ සෝතාපන්න. කිය ொன்ன ோ න්න చ్ සோතාපන්න வேண்டு இලක්க்கට අපි දේசනා කලති. මේ පචස්න්ந்தී உදේ ෑ දෙ அනිச்சාන පසන වඩ, දුක්කානු පසන වඩල නාත්මී දෙ මම මගේ මගේ ආත්මී කියළ මේ පංචස්කන්ந்தීට පනවගඩ, බෑ නිබ්බිධනු පසனா වඩ මේ යන කළකිරෙන් ෝන விරාධන පසන පංஞ்சස්කන්දී නොෑෝන නිරෝධාන පසන ම පංචස්කන්ந்த ධර්මයන් நிறතුරුව නිරුද් වෙලා යනවා. පටිනිස් සග්ගානු පසන මේ පංචස්කන්ද ධර්මයන් අතැහැරල දාණ් ඕන කියලා. ඒ අතැහැරීම තුළා සෝතාපන්න වෙන විදිය ගැන. ඕනෑ තරම්ම මෙත් සඳහම් විකාශෙන් අපි දේශනා කරලතීරුම්. ඕන තරං කරලා තියෙන. එකත් දෙකත්තු නක්න මේ ගොඩ්ඩක් දේශනා කරලාතියෙන. ඒ නිසා පින්වත්මි මේ ජීවිතය තුළදීම පිනත් එෙක්ම ලගුවෙනවද, පිත් එක්කම හොඳයිකම්පාගන යනවාදි පිණ කියන්නේ බුදු කෙනෙක් මතුකරපු එක නෙමේනි පින ගැන ගොඩක්කි ගැන්විීමල කතා කරනවා. ආගම්වලත් කතා කරනවා ඒ මිනිසුන්ගේ චර්යාාවල පිනේ සෙවනැල්ල පේන්්ඩ තියෙනවා. නමුත් කුසලය සෝතාපන්න තත්ත්වය සක්කාය දිට්ටිය ගැන විචිකිිච්චාව ගැන සීලබත පරාමාස ගැන මේවා ගැන ලෝකයට කතාවක් නෑ. මේ ග ලෝකයට කතාවක් නෑ ලෝකග ලෝකේ මේගෙන දන්නත් නැ පිවත් ලෝකයාට මේවාගැන අදහසකුත් නෑ ඒ නිසා පින්වත් අපි හොඳට මතක තියාගන්නුවන මේ ජීවිතය තුළ දීමම අවබෝධය කරා යන ශ්‍රාවක භාවයක් අපට තියෙනවා නං අපි දැන ගන්නුවන උපද්්‍යවේදනි වසින් දෙව ජීතේ හැම කරපයක් ිපක දන්නන කියලා සමහරය වතින ප අපරාරිය වේදනය වසන් ගන සංසාරයේ දිගින් දිගට දිගින් දිගට විපාක දෙන. එකක් දෙක් තුනක් කතරක් නෙමී දිගින් දිගට විපාකය හදල දෙනවා ඔයා අතර කරනවා කුසල් පක්ෂේ අකුසල් පක්ෂේ දෙපැත්තම ඔයා අතර පින්වත්ම සමහර කොරන කියනේවා අහෝසි වෙලත් යන එවටන අහෝසි කර්මය කියලා බලන්න විපාක දෙන විදානුව ආකාර කීපයක් තියෙනවානේ එක මාකාරයක් නම එක මාකාරයක් නම හැබැයි කරමය නිරුද්ධ කරන්න පුුව ආර්ය ෂ්ඨාගික මාර්ග ව නැවත කරමී සම්පූර්ණය නිරුද්ධ කරලක්ෂය කරල නැවත උපතක් කරා ගෙනත්දේ නැති විදිහම කරමය නන්නත්තාර කර කර්මී අසරන කරලා කර්ම ශූන්‍ය කරලා දාණන්න පුළුවන් එක තමයි බුද්ධ සාාසනයක විශේෂත්වය. ඒට පිළිවෙත පිළිවෙත ආරිෂ්ටාංගික මාර්ගංි මාර්. ත කෘතිය කෘතිය නවා කරර්මී. එකත් බුද්ධ ශ්‍රාවක දැන ගඩුවු කෘතියක්තිනෝ. විපාග කෘති යක් තිනො කාරර්මී जाන කर्මतीයन මේ जाනකකාරමය තමයි පින්වත්नी प्रतिशाधय ලබා देන්නේ जाනर्ම प्रशाय තයි කर्ම में कृය උपතंभක කर्මතිය න උපුව සැප දුක තීරණය කරන්නේ උपं කම උप पीඩග කर्මයතියෙන दुකට हो සැපට බාධා පමුවන්නේ උපीඩක කर्මී උපධාතක කर्මතියෙනවා උपनුව ලැබිය है कि दुख සැප නැති කරදාන්නේ සමාට උපතානුව මේ විඳිද්ඩ පුළුවන් දුක්ෂැප තියනෝ ඒ නැති කරලදාන්න පුළුවන් උපදාාතක කර්මී හොද්ද තැනක උපදිනවානේ හොද තැනක ඉපදුනාට ඒ උපතානුව ලැබෙන්ඩ පුළුවන් සැප තියනවා ඒ සැප නැති කරලදාන උපදාාතක කර්මි වගේ පින්වත් මහ පුද්දුම මහ සාගරයක් වගේ කොටසක් මේක සාගරයක් වගේ කොටසක් ො සමහරත තිකැන කර්මවේ බලපෑම තිබුනත් පින්වත්න්නේ මේ නවකර්මවලින් ද කර්මී පුරාණ කරමින් විපාගේ හදල දීලා නමුත් නවකර්මවලින් ඒ මගේ පාරිසරික සාධක මගින් තවදුරටත් කර්ම ශක්තිය පාදාගන වෙනස්කරගණඩත් පුළුවන් කරමින්. තමන් දක්ෂ වෙන්ඩෝන එක කර්මී බලපෑම තියනවා හැයි ඒ කුසලින් කුසේ ළන්ට පුළුවන් අන්නේ එකයි ගෞතතු දුර ජන්ක විශේෂ කතාව කර්මය බලපෑම තිබනත් නවකර්මවලින් පාරිසරික සාධක මගින් කර්මශක්තිය තවදුරටත් වෙන පැත්තකම් පාදාගෙන යම්තාක් වෙනස් කරගන්න පුළුවන්ගේ එක ඔයා අකුසලේතාම අකුසලෙන් අකුසලයක්ආවහම එක කුසලෙන් තවන වකයන් දැ මේ කාලේ කර්ම කර්මය මේ අමිච්චා අට්ටංගික මාර්ගය හරහා ගොඩනගිච බලවත් කරර්මයක් අපට විාගදීලා තියෙන මේ කොවි් වසංගතය පවා කර්මාණු රූපයෝ බලොට ෙම අපිට පේන්නේ දුර පාරිසරික සාධක මගින් මේ කර්ම තව දුරටත් වෙන කුසල් කර්මයක් පාදා ගැනීම තුළ ර්යෂ්ාගික මාගේ ශක්තිමත්වීම තු ඒ හොඳ ප්‍රතිජීවකයා වර්තමානතත්වේද ඒක පාදාගෙන පින්ව ඒ වෙන කරගඩ පුළුවන් අස්ථාති න ඒක තවස්ථාහතරත්තිේ. ගති සම්පත්ති. ඒකෙන් උපදදින ස්ථානය අනුව උසස් පහත් බව උපදින ස්ථානය අනුව උසස්භව අනුව වෙනස් කරගඩ පුළුව. ගති අනුව. උපදි සම්පත්ති. ූප සභාවයා අනුවත් සමහර ලැබෙන්ට තියනෙනවා වෙනස් වනවා ඒවගේ කාල සම්පත්ති උපදින කාල අනුවත් සමරයේවා සමර බලපැම් අඩු ඩි වසිං වෙනස් වෙනවා දනණයක් විදේ ැ කාල සම්පත්ති කියනෙක බට තෙරටම කියද දැ කාල සම්පත්තිය නිසා දැ පින්වත්ති දන්දීල තිබුණනත් හොදර දන්දීලා තියෙන මිනිහ කින්වා කියහිතන්න තට දන්දී දට දන්දීලතින්න මනික්ුුණත් පවත්න දුර්භීක්ෂ කාලික උපාන්නන්නුවත් විපාක නැද්ද කර්මී විපාකය හදල නැද්ද හදලා තියෙනවා. නමු තිපදි ලාතිට දුර්භීක්ෂ කාලවල් දුර්භීක්ෂ කාලි නිසා අර දම විපාක නොලැබියන් නැද යනවා වට න නද කාල සම්පත්ති. ක විපත්ති පැත්තත් තියෙනවා. පයෝග සම්පත්ති ඩැ කරම ස් පිින්වත්මි කර්මී බලපෑම තියෙනවා. හැබැයි. ්‍රයෝග සම්පත්ති නවකාරමයක් විදියට ප්‍රයෝග සම්පන්න වනොත්තියම එක වෙනස්ක කරන ො ධාරනයක් විදි ස්ථානෝ චිත ප්‍රඥාව පාවිච්චි ක ොතුන් විපාගමිනිස දෝර ළඟට කරමය වෙල්ලා නමුතුව නස්කරද හළුව එතකො විපාමී විදියට මහා විසාාධ සාධරයක් මේක තුර මේවාගැන දන්නේ නැතුව බුද්ධශනාවකකුරු නොනදාගඩ බෑ එතු විාගන කර්මවසයන ගොඩම් ප්‍රබේද තියන හතරක් විදියට පැදිලි කරගන්න ළො ගරු කරමතියන. කොට ගු කරම කියල කියන්නේ කරපු විපාක කර්ම විපාක දෙන විදිහට කතා කරද්දී මේ කළකාරමි අතර බලවත්ම කරමී ඉදිරිපත්වල විපාකය ඇඳල දෙනවා. කිය අට බෑ කොහොමද වෙන්න කිය. ඊට පස්සේ පින්වත්ම සමාර අවස්ථාතියනවා ඔය එකන පුංචම දෙයක් පෙන්න්න පුළුව එක බලවත්ම කරමේ පොඩිය එකක් වෙන්න පුළ හරියට ගල් කැටයත් දැම්මාම මේ පුංචි ගල් කටයක් පවා ගිඳා බහින්න ඇත් දඇතුට හිනුන්නේේ වගේ ඉති ඒක ආනන්ත්‍රී පාපකර්ම නිසාෙමයඒ වෙන්න කිසිම දකින් ඒක වහන් බැරි ඊළඟට පින්වත්ම ආසන්න කර්මති න ආසන්න කර්ම කියලකයන්නේ සුදුසු ගරුක කරමයක් නැති වඋනොත් පුංචි දෙයක් කරිකමන්නේ සුදුසු ගරු කරමයක් නැති උනොත් එහෙම රු කරමයක් නැතිවිල්ලාවේ මරනාාසන්න මෝති මේ සම්පූර්ණයම පින්වත්මි ආසන්න කර්මී බලපානො ආසන්න කර්මී බලපාලා ඒකත් සමර කුඩාම සම්පූර්ණයෙන්ම එක මරාසන මොතති සිද්ධකරපු දෙයක් වන්න පුළ ආසන්න කරර්මය එක බලපාලත් නැවත එයාගේ ප්‍රතිසන්තිී ලබන්න පුළුවන් එතකො මේ අපි දැගන්න ඕන පින්වත්නී දැයි පා දෙන මේ විදියට ගත්තර පස්සේ කුඩාම කර්මයක් වනත් විපාක දීලා එවිදියට මේ ආසන්නම කර්මය බලපාලා ය සුගතියට දුගතයට වැටෙන්න්න පුළුවන් එමතු ගරුක් කරමයම් බලපානවා නෙමේ පුංචි දෙයක් පවාසන්නම් කරර්මය බලපන ද කෝකට ලස්සන උදදාධාරයක් තියෙනවා ගල්දු ගලත්ද නෝ කෙල තන්න ගොන ගල්ගහාව හිරවවෙලා ඉන්න චිටි චිටිකාලාල හිරවලලා අත්පාදිකාරෙන් දත්බැ දොර ළඟ මෙෙඉන්න දුරුවල පිණිහි ද න හො හ ිනිස න දැ ොරට හේතු ල හිර ච ල. දැම්ම ගල් දොර එක පාර මර තියන ෙරපිල්ලට ඇරුුණොත් පලවිදිීන් විසිවෙන්න කවද. අ දොරලක ඉන්න මිනිය සමටයා දුරුවල මිනිහේ. අන්නේ වගේ සමාට ආසන්න කරම දරල ුව. ඒගේ ආචින්න රම කිය චින්න කරම කිය ොහෝකාලයක් ජීවිතේ පුහුණු කරපුදයක් වි පාදලා සුගතිය දුගති තිරන එකයිව බුද්ධන් හම කරනක වටින් ඇ ඒ පුහුණු කරනවා බොහෝ කාලයක් අනාධිමත් කාලයක් තිස්සේ ජීවිත පුහුණුරනවායි වට කියන ආචින්න කර ඔ බුදුන් අඳනකොට එම ගරහන්ඩපා එක ජවිත පුරද්දක් ඒඒ පුරුද්දක් විදියටරපු දේක කාරර්මවට ආචින්න කරම ොෝකාලයක් ජීත පුහුණු කරල දන්නඒ බෝකාලයක් පහනු කරලො. ඒවා මතුවෙලා එක පාරම විපාක හැදෙන්ට පුළුවන් දෙදැඔොය සමහරයින්නවා ඌරෝහෙම මරපු අය ොළ ජීවිත කාලයක් ඌර මරලා තියෙන්නේ ඇති ඒඒ ඌරෙක් වගේ කෑගහ මැරෙන සිද්ධපිර්තමානය අහන්ට ලැබෙනවා ආසන්න කර්මයන්න බලන්න ති සුගතියනෑ අනිවාරය දුගතිය ඊට පස්ස පින්වත්න තවේ කත් තියෙනවා මේ කටත්තා කරම කියලා ඉඳ හිට කරල කරපුදයකුත් විපාක දෙෙන්ට පුළුවන් එකත් තේරුම්ගට කම්මස්කෝම්හි කම්ම දායාදು දායාදේ කර්මයමයි. කම්ම යනි උත්පත්ති ස්ථාන කර්මයමයි, තකතියාග. කම්ම බන්දු නානාಪ්‍රකාර ඥාතිවරු යාලු ඉඩ පුළුවන් හැබැයි සැබෑ යාළුවාර් ඥතිවර කම්ම බන්දු. කම්ම පටිසරන පිළිසරණ බිරිඳනෙමේ ස්වාමයානමි දරුවනෙමි, කම්ම පටිසරන පිළිසරන කර්මය. කල්යාානංවා පාපකංවා තස්ස දායාදූ මන්න උබේ දායාදය කියලා ඔබේ දෝතට හම්බේනන ඒ දෝතට බැකුපොත ලැබින්නේ රත්තරම්බඩු ලැබින්නේ සාරි ලැබින්නේ ඉඩකඩංවල ඔප් තිරපු ලැබින්නේ මොකදද කල්්‍යානංවා පාපකංවා තස්ස දායාද මන්න දායාදය කියලා ඔබට ලැබෙනවන ඒ පින්වත්න කර්මයමයි ඒවගේ ම දැනගන්න නක ද නම කරම හැදන තැන නව කරම සකස්සින්නේ මෙන්න මිතනයි ඔබ දන්නවාද ඔබට මේ අත්දකින ලෝකේ චේතනා පහල වෙන තැන තයි කරමේ චේතන හම්බික්වේ කම්මන් වදාමිනි මේ හැම වෙලාකු චේතනා පහළ වෙනවා එකන කර්ම සකස් අපි කරමි නි දහස්නෑ දැන් ඔබ ඔබ ඇහෙන් රූපයක් දකිනකොට රූපය දකිනවානි දකිකොට ඔබ තුළ චක්කු විඤ්‍යානය පහළ වෙනවා විඤ්ඥානස්කන්ධයක් පහළ වෙනවා ඔන්න දැ බුදු පිළිිය දකිනවා කිය හස ල සෑදකින කියලා තු ස හරහා ච විා පහලන වි ා කන්දය පහ යි පස්කන්ද උපාන වනාම නැව ව දුරටත් කරම සකශල ගතිහ ගති තිීරෙනවා ල කියන්නේ එකයි චක්කු වි්ඥානයේ පහල වෙලා ඊටනුව එයා අඳුන ගන්නවා මී තමයි මහ සෑ කියලන්න සංඥාස්කන්දයකුත් පහල වෙන න්ල සෑනීම කිය අඳුන ගන්න අඳුනාගැනීම තුළ අඳුනාගත්තට පස්සේ අඳුනාගැනීමට අනුව යායට සුක ආශවාදයකුත් ජනත වෙනෝ සුකාසාදයකුත් ජනත වෙනවා. ස්්‍රද්ධාවක් ඇති වෙනෝ. ඔන්න වේදනාස්කන්දයකුත් පහල වෙනවා. ඒ වේදනාස්කන්දේට අනුව ඊට පස්සෙ පින්වත්ි ඒ සුකවේදනාවටනුව ගේ හිතේ සිතුවිලි ජනිත වෙනවා නේද. සිතුවිල ඒකටම කක්ද කියන් යපි ස සංකාරස්කන්දේ කෙල්. සිතේ සිතුවිලි ජනනිත වෙනවා එක අපි කියන රූප සංචේතනා කියලා සංරකන්දේ තෝර අද එකරි කියන මොනාද ූපයේ නිසා සිතුවිලි ජනිත වන සංේතනා චේතනා පාල වුණ அන්න ඒ චේතනාවතමයි කර්මී ඒ චේතනාවටනුවයා කයිෙන් වචනී මනසිං කාර්ම සකස් කරගන්න වඳනවා මල්පුදනවා ඊට පස්සේ සිතිං අධිෂ්ඨාන කරනවා ස්වදධාව ජනත වෙනවා ඔන්න කර්මසාකස් දෙෙනවා ඕකමතමයි අකුසල් පැත් ඔයටිකම තමයි අ පැතරත් වෙන්න පිවත්න අනි පැත්තර වෙන දෙයක් වෙන්න අනි පැත්තට වෙන්න තොය ටිකම තමයි දැන් උදාහරණයක් විදියට අපිහිතම කවරරි බනින සදධ්‍යයක් යහනනාකල ඔන්න සෝත විඤඥානය පහල වෙන ං්්‍යාස්කන්ධයක් පහල වෙනවා. ඉටසේ බනි වඳු ගන්න මට තමයි බනින්න මෙන්න මේ වචන කිය බනි ෝ මක තියා නිමිති න්න ඇතු. ඊට පස්සේ සංඥාස්කන්දයෙකුත් පහලන සබ්ද සංඥා අධනගන්නවා. ඊට අනුව දුක්වේදනාාවකුත් ජනිත වෙන. මට නේද නින්නේ යි ට බනින්නේ ොම ප්‍රහරි ොකු ප්‍රශ්න ොඩක් ඇති වෙනවා. ඒටව දුක්වේදනාවක් ඇති වෙනවා. ඇයි මටම බනින්න කියලා ඒෙම හිතෙනවා. ගැටෙනවා අමනාප ගතියක් ඇතිව වෙන දුම්න්නසක් ඇති වෙන ඉතින් යි දුක්වේදනාාව ඇති වෙනවා. ඒ දුක්වේදනාවට අනුව පින්වත්න වේදනාස්කන්ධයක් පහලවෙලා ඒ වේදනාස්කන්දේට අනුව, යාගේ හිත තුළ පිවත්නී සබ්ද සංචේතනා පහල වෙනවා සබ්ද ඇ සුරු කරගන සිතුවිලි ජනිත වෙනවා. සබ්ද සංචේතනා ජේතනනාම් භික්වවි කම්මංගවදම් චේතාවනි කර්ම අහපු දේටානුව හිතේ සිතු විලි ජනනිතව වෙනවා අන්නන්නේ සිතු විල්ල තමයි කරම, ඒ සිතුවිලි ජනිත වුණට පසයා කයින් වචනයෙන් මනසිං් කර්ම කරගන්නවා. එකන ර ප න්ද පහල වෙනවා චිත් රූප පහල වවා. ක අකාය මුල් කරගෙන අකසල් කරගන්නවා අර ඇතිවෙච්ච චේතනාවට අනුව වචනී මුල් කරග අන්න කර්මරක්ක සකස්ව වෙනවා කරර්ම රැස්වෙනවා. චේතනාවම කර්මීකි වේකයි. ඒනම් අපි කර්මී නිදහස්ද නැද් නිදහස්න. අපි හැම්ම වෙලාකම මේ අස්කන්ந்தටික පාලවෙනකොට සංකා රස්කන්දයක් අපි තුළ ජනත වෙනවා නං ඒ සංකාරස්කන්දය අපිට උපාධනී වෙනවා නං උපාධන වෙන හැම්ම වෙලාවකම පින්වත්නී දැන හෝ නො දැන අපින් කර්මසාකස්වෙනවා. මේක තමයි. කරමය සිද්ධ වෙන පටිපාටිය කරමය සිද් වෙන පටිපාටිය කියල වෙන්න මේකටයි. ත මෙතන තමයි පින්වත්නී කර්ම සකස්්‍යයන්නේ. තු මේ කරම ක්‍රියාවලිය පිළිබඳ බුද්ධස්රාවකයෙක් විදියට අපිට නුවනක් තියෙන් ලෝනද නැද්ද නුවනක් තියෙන් ලෝට රේ නුවන නැතිවුනොත් පවත්නී අපට සුව පත්හි තක්හදාගන්න බෑ අපි එක විදිියක එක් තරා දහම් පරියායක් පැහැදිලි කළ. ති රහතන් වහන්සේට ඒ රහතන් වහන්සේගේ ජීවිතය තුළ කරම රැස් නොවෙන්නේ. කරම සිද්ධ නොවෙන්නේ වෙන මකූත් නිසා නෙමෙයි ඒ කරම සිද්ධ නොවෙන්නේ උහන්සිගේ ජීවිතය තුළ උපාධානීය ස්වභාවයක්නෑ අ ස්කන්ද ලෝකය උන්වහන්සිට උපාදානී වෙන්න. රූපවේදනා සඥා සංකාර විඤ්‍යාන කියන පංචස්කන්ද ලෝකයක් උපාදානී වෙන්න. උපාන වන්න ඇති නිසා බව ෑ උපදාානයටටනු බව බවි කැන පාපි කරම නෑ. අර මේ සංකාරස්කම්දය උපාධානී වඋනාට පසේ උපානි වෙච්ච තැනක තමයි විපාග පිණිස කරම හැදන්නේ. විපාග පිණිස කරම හැදුනාට පස්සේ ඒ විපාක පිණිස කරම හැදිච්ච තැනක පින්වත්න්නේී උපාදාානයක් නෑ. විා මේ සංකාරස්කන්දේ නිකම්ම සංකාරටක ඇතිවෙලා නැතිවෙල ෑම කියෙලා දැක්කට පස්සේ සිතුවිලි ජනනිත වල එතන නිරුද්ධවලයම කළ දැක්කපසි උපදාානී වෙන්න. උපාධානයේ නැති නිසා පින්වත්න විපාක පිණිසකාරම සකස් වෙන්නේ නෑ. භවයක් නෑ. භවයක් නැති නිසා පින්වත් බව පච්චයා ජාතිය ඔන්න බවේ නැතිවෙච්ච තැනක ජාතියකුත් නෑ බ ැ ජාතිකුත් නෑ. ජාතිය නැතිතැනක, ජාතිපච්චයා, ජරාමරණන්, සෝක පරිදේව, දුක්ක දෝමනස් සුපායාස. ජාතිය නැතිතැනක, ජරාමරණ, සෝක පරිදේව දුක්ක දෝමනස් සුපායාස මේ කිසිවක් නෑ පින්වත්. මේ කිසිවක් ඇත්ති නෑ. මේ කිසිවක් නැති තැනකට හිතාදා ගන්නවා නං යම්ශ්‍රාව කකේක්. ඒ ඉතාහදාගන්ට යන්තන් හරි යටිහිතේහරියාට අදහසක්තියන වනං යා මේ ස්වභාවේ ඉතාම හොඳින් තේරුන්ගන්නඕ ඉතාම හොඳින් තේරුන් ගන්නුව ඒතාම හොඳින් තේරුන් ගත්ත ශ්‍රාවකයාට මේ සංසාරික දු නිමාකරගණඩ අස්ථාව ලැබෙනවා. එබඳු නිමාර ගැනීමේ පරියායක් නිමාකර ගැනීමක් තුළ දායාදවීම බුද්ධශ්්‍රාවකයකුට අශ්‍ය දෙයක් ඒ අවශ්‍යතාවේ නිසා ඒ අවශ්‍යතාවේ පදනම් කරගෙන දුකින් නිදහස් වවීමට ස්්‍රාවකයාන්ට අවස්ථාව සැලසනෝ. තිං එබන්ඳු අවස්ථාවකට හිත පත්කරගන්නට හැම දෙනාට මද මේ දේශනාව උපකාරවේවා